ඔස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකාවට එන්නේ ක්‍රිකට් කැලෙන්ඩර් අනුව නියමිත වේලාවෙ තිබුණු තරඟ සංචාරයකට. අනිත් එක මේ තරඟාවලිය ශ්‍රී ලංකාවට ආධාර පිණිස තියෙන තරඟාවලියකුත් නෙවෙයි. අනිත් එක රටේ ලොකු පිරිසක් බඩකින් හිටියට අපි ඔස්ට්‍රේලියා කණ්ඩායම බඩකින් නිතිවෙ නෑ. ඒ නිසා අපි මේ තරඟාවලියට ආපු එක ගැන අපි ඔස්ට්‍රේලියා කණ්ඩායමට ස්තුතිවන්ත වෙන්න ඕන වුණත් කාලෙකට පස්සේ ක්‍රිකට් නැතුව ඉන්න පාකිස්තානයට යන කණ්ඩායම් වලට ප්‍රේක්ෂකයන් දක්වන ප්‍රණාමය වගේ දෙයක් ලංකාවට එද්දි දෙන්න ඕනද කියන එක ප්‍රශ්නයක්. කොහොම වුණත් මේ පාර ආපු ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනද වගේ නෙවෙයි. හරිම සුහදශීලීව තමයි සෙල්ලම් කළේ. අනිත් එක ඔවුන් ලංකාව මේ වෙලාවේ ඉන්න තත්ත්වයෙන් බේරගන්න සංචාරකයන්ට එන්න කියන ආරාධනය පුද්ගලිකවම සමාජ්‍යාලා ගිණුම් වලින් කරන විදිය අපි දැක්කා. මේ දේවල් වලට කළගුණ සැලකීමක් විදිහට අවසන් තරගේ බලන්න කහපාට ඇඳන් එන්න කියලා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කළ ඉල්ලීම් ලොකු රැල්ලක් බවට පත් වෙලා මේ වෙද්දි ප්‍රධාන මාධ්‍යයේ මේ ඉල්ලීම කරන විදිය තමයි අපි දැක්කේ. මේ මාධ්‍යයක එක්ක අදහස් දක්වලා ශ්‍රී ලංකා සුපිරි ප්‍රතිකරු සනත් ජයසූරියත් කියලා තිබුණේ ඔස්ට්‍රේලියා කණ්ඩායමට ගරු කිරීමක් විදිහට මෙහෙම කරන එක හොඳයි වගේම ක්‍රිකට් වලින් වෙන සුහදශීලී බව වර්ධනය වගේම ක්‍රීඩාශීලී බවට මේක හොඳ නිසා තමනුත් මේ ආරාධනය ප්‍රේක්ෂකයන්ට කරනවා කියලා ඔස්ට්‍රේලියා නායක ආරොන් ෆින්ච් සටහනක් තියලා තිබුණේ. ඇත්තටම එහෙම ඇඳන් ආවොත් ඒක මරු කියලා. ඔය විදිහට ප්‍රින්ච් සහ සනත් එක මතයක් දරද්දි මාලිකයන් වෙන කතාවක්. මාලිකයන් මේ තරගාවලිය මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ මේ තියෙන තත්ත්වය නිසා යොදාගෙන ඔස්ට්‍රේලියාව ආපු ගමනක් නොවන නිසා එහෙම විශේෂ දේවල් කරන්න ඕන නැහැ කියලා. ඒ වගේම ඊළඟට එන පාකිස්තාන තරගාවලිය, ආසියානු කුස්ලාන තරගාවලිය වගේ තරගාවලි වලටත් මේ විදිහට එක එක ඇඳුම් අඳින්න උනොත් නිලපට අඳින්න වෙන්නේම නැහැ කියලා තමයි මාලිකයන්නේ. ඇත්තටම කහ අඳින්න ඕනද? මේ ගැන ඔයාලගේ මතයත් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දී සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.